මතකයේ අඩු වීම හා ධාරණ ශක්තිය අඩු වීම බලපාන අකුසල කර්මය මොනවද කියලා පහදා දෙන්න. බුදුරජාණන් වහන්සේ වැඩම කාලේදී එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේට කියන ගාමීනි සමහර දවස් තියෙනවා මම ඉගෙන ගත්ත වේදවත් මොදලකට මතකයි. එලක් දවස් තියෙනවා කොච්චර මතක කරලා තාමද කරේ. මේ මතක මතකයි කියලා. මේකට හේතුව මොකද ප්‍රත්‍ය මොකද කියලා බුදුරජාණන් වහන්සේ බුදුරණන් හදි එක කියන දේ නම් බමුණ කාම ඡන්දී නැමැති එකම ධර්මයේ මතුවනා නම් හිත මතර දිවිච්චක් අමතක වෙනවා. අමතක කරගන්න ඉන්න මතක් වීම ගැන මොන ප්‍රශ්නයක්. කාම ඡන්දී නැමැති එකම ධර්මයේ හිත මතුවනොත් මතක දිවිච්ච අමතක වෙනවා. ව්‍යාපාදී නැමැති එකම ධර්මයේ මතුවනොත් මතක දිවිච්ච අමතක වෙනවා. අමතක වෙච්ච මතක් කරන්නේ බොහෝ. මතක දිවිච්ච අමතක වෙන්නේ ඒකයි. සීන විද්‍යාව නැමැති එකම ධර්මයේ මතුවනොත් මතක දෙවිච්ච අමතක වෙනවා. අමතක දෙවිච්ච මතක් කරනවා කියන එක මොකවද කතා? ඉන්ද්‍රජ කුකුච්චේ නැමැති එකම ධර්මය මතුනොත් මතක දෙවිච්ච අමතක වෙනවා. අමතක වෙච්ච මතක් කියන්නේ නැහැ කවර කතා. විදිකිච්ඡා නැමැති එකම ධර්මය මතුනොත් මතක දෙවිච්ච අමතක වෙනවා. අමතක වෙච්ච මතක් කියන්නේ නැහැ කවර කතා. මෙන්න මෙයාගේ පංච දේවල්. යම්කිසි විදක මේ පංච දේවල් එකක් හෝ මතුණා ඒවා තැන් තැන් හරි මතුවේවි එනවා. ඒ මතුවලා තියෙන වෙලාවට මතක් කරන්න බැහැ අමතක වෙනවා. අමතක වෙන්නේ හේතුව කාමච්ඡන්දයේ මුල්තැනින් තමයි ආරම්භ කරන්නේ. කාමච්ඡන්දය කියන්නේ ඒ වස්තු කාමයට ප්‍රේත කාමයක් කියන දැඩි බලාපොරොත්තුව. ඒවා හිත මුදවා ගන්න බැහැ ඒවා හරි වටිනවා. ඒවා අත්කර කරගත්ත කෙනා. ඒවා වැඩිජ කෙනා. ඒවා සිහි වෙනවා මිසක් යාර විනයක සිහි කරගන්න හිත ඉඳමයි ඉඳහස. ඊමල විරුද්ධ යම් කිසි බලයක් ආව විරුද්ධ බහර ගැනීම මම දැක්කොත් මතු වුණා. ඒක ගැටි ගැටි ඉන්නවා මම. අර කාමච්ඡන් දෙක මම බලාපොරොත්තු බහර ගැනීමක් කියේ. ඒ අර ඒ සංවේගයෙන් ඉන්න තාක් ඔහුට දෙන ව්‍යාපාරයේ වියත්. ව්‍යාපාරයෙන් දී මේවා මේ මතු වුණා. ඊට කලින් ධර්ම අවබෝධයක් ලබා ගන්නත් තේරුම් ගන්නත් ඒ දැක්කම අපේ. ඔය කාමච්ඡන් ද ව්‍යාපාරකෙන් දෙකෙන් කොහොමද මතුනොත් තමයි සීන විද්‍යාව. ඒතර මැදි විදිහ. ඔකට කියන්නේ අම්මැලිකම නිදිමතයි කියලා හිතෙන්න. කම්මැලි වෙන්නේ නිදිමත වෙන්නේ හේතුව මොකද්ද? සමාධියේ බලාපොරොත්තු වෙන එකක්. ඒ බලාපොරොත්තු අගලට වෙන්නේ ඒ පස්සේ හිත දියා ඉන්නකොට. ඒකෙන් අහකට පැද්දා දුන්නා තුමේ යන්න කැමති. ඒ පැත්තේ ඇති. අර කාමච්ඡන්දේ ව්‍යාපාරේටම ආයි නැగిලා. ඔකේ නා තීන විදිහ. අනිත් උද්දච්ච කුක්කු. උදාහස් බවට පත් වෙනවා. කුක්කුට පත් වෙනවා. උද්ද අච්ච කුක්කු අච්ච කියන එක පද විරුද්ධයයි. උද්ද කියන්නේ උදහස්ව. උඩඟු බව නිසා අච්චයව කිත්ම ගියා. යථාන්ති දෙයක. උඩඟු බව. පහ පහ දේවල් නෑ කුක්කු කුක්කුගේ පහ පහ දේවල්. ඒවට අයිත්ම ගියොත් මොකද වෙන්නේ? කුක්කුච්ච. අච්චගාමියා මුල් කරගෙන දුම් දසංශා මුල් කරගෙන දුම් යම් කිසි බුද්ධලේ. ඉත පහත්දී ඇති උරේ පිළිලා තියෙනවා. ඒ හේතුව නිසා ධර්ම අවබෝධයාවල බැයි කිත්නේ. එලා කුකුච්චි විදිකිච්ඡාවට වහිනවා. ඇත්ත ඇදි ආකාරයෙන් දැකගෙන නම් කරන්න ඕනේ මොකද කියන්න ඕනේ මොකද උදේ. හැකෙන් හැක හැමිලිමු හැකේ අත්දැකේ නැති නිසා සත්‍ය වේ. මාවිදී මොක වේදී ඉන්න කියලා බැලුවොත් අනේ වන්න මර දේ. අනේ දෙන්නපත්. ඒතර විදිකිච්ඡාවට වහිනවා. මෙන්න මේ කාරණා පහ තමයි මතක් නොවෙන්නත් අමතක වෙච්ච මතක් නොවෙන්නේ හේතුව මතක දීදී අමතක නැති වෙන්නේ. ඔය මහා යම්තරක නැත්නම් මනස ප්‍රබෝධ නිදහස් නිදහස් ප්‍රබෝධ වාද හස්තය ප්‍රකාශ කරන මනසේ වැටෙන්න පටන් ගන්නවා. මනහනකට ප්‍රබෝධය ආවෙ නැත්නම් නිදහස් වීමේ සාන්තිය දැකේ නැත්නම් දුවේ ආවෙ නැත්නම් එතනම නිදි. මනස ඇහැගෙන බලාගෙනදී පොදේ ඇහැක් නැති වින්දා කැදී එක මම වහගන්න. ඊළඟට ඉන්දිය ප්‍රබෝධය නැති වෙනවා. ඉතින් ඒකම අපි දකින්න ඕනේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද උද්දච්ච කුමුනි විදිකිච්ඡා කියන මොනවද මගේ ඇවිල්ලා තියෙන්නේ. ඒකම කියලා බලනවනි ඒකයි කරගත්ත කියන්නේ එතනින් නිදහස් වෙනවා. ඒක අහකලා යන දී යන පාටි පාට කියන්නේ අනේ වල දී එක වීද ගත්තත් හරියන්නේ ඒ වරක් කරගන්න හරියන්නේ නැහැ. විහාර යාඥාක ඒව හරියන්නේ නැහැ. යතුන් වෙන්න බෙහෙත් දෙන්න වෙන මේ බෙහෙත් දෙන්න යකාන්නේ මට මේ බලහන්න නැහැ. කරුලට මගේ හරියන්නේ නැහැ. ඔය පහ තමයි ඔකෝම හින්ගන්නේ හින්නේ. ඔය පහ යම්තන නැතිනකොට කායික වශයෙන් දුර්වලකමක් තියුණා නම් ඒ දුර්වලකම අර මානසික සුද්ධතාවයෙන් ඉති කරලා.
අර මානු ප්‍රබෝධ කරගන්න. ඉතින් යම් කිසි විදිහේ කායික දුර්වලකම බලවත් වුණා නම් වාචර ගිහින්න ඒ විදිහේ. කායික දුර්වලකම දිනු විවහනවා. ඒ හේතුවෙන් අර ආවචන්ද හදගන්නේ බුද්ධත්ව කුකුත්තේ ඊන විදිය හදගන්න. ආවචන්ද ව්‍යාපාර දෙකේ නෙමෙයි ඇයට වෙන්නේ. ලෝකේ විකෘති දිවර දැකගෙන නම් ප්‍රබුද්ධිය ලැබෙන්නේ නැහැ. විකෘතියේ පිටතම ලෝකේ හරියට දොරට බහින. ඒ විචිකිච්ඡාව තමයි ආර්යයන් විසින් මහකලිතු හැබැයි. බුද්ධ ආදී අරහන්ට ගැහක් වුණා කියලා දෙන්නේ දුන්න කරා. ලෝකයාගේ විචිකිච්ඡාව කියන විකෘති කුත්‍ය ක්‍රමයක් තියෙනවා. ඒක අර පාපේ තරුගෙන පාරදේ වඳුරයි දෙන්නේ විචිකිච්ඡාව. ඒක විඥාන ගැට ගන්නතෝ. මේ මානසික බලපෑමද මැදින් අලුව ඔය විදිහට තෝර ගන්නතෝ. ආයක රෝග ආයක ආබාධ වෙන දේවල් වලින් තුන් බලපානවා ඒවා දිහා බේතා කරගෙන හරි ඒක රෝගී ස්නායු ප්‍රබෝධ කරගෙන කරන්න පුළුවන් හිම කරගන්න වාචික යන මාසේ මේ උද්දත් කුකුච්චේ ඊන විද්දේ බල ගන්න බැහැ කරන්න දෙයක් නැහැ ඒ කායික වේද නිසා ඒකයි අතුරු කරන්න ආව වනද කියන්නේ දිල්ලයි ප්‍රබෝධමත් කාලෙදි බල නිවන අවබෝධ කරගන්න පුළුවන් නුවණ තියෙන අය වයසට කිසිම එකක් කරගියා ගන්න දෙයක් නැති අපිටවත් වුණා කියන එක තෝරා ගන්න බැහැ තහ ගන්න බැහැ මානසිකව දුර කතාව කියන්නේ පොඩි කාලේ හිතහා සමානව වචන කියන මොකද හද ගන්නවා කියන්නේ ඊට පස්සේ එහෙම තමයි බලන්නේ කරන්නේ අනිකගේ ආදාරය ඉඳගෙන යටින් බලන නිසා ඉන්න හිතා ගන්න හැකියාවක් නැතිනවා මං දුරවල කරනවා වචන කියන හැබැයි ප්‍රබෝධ මනස කැටි කළ කායකත්වයේ ප්‍රබෝධ කරන තිබුණා ඒ තාත්තේ කොච්චර වචන කියලා අර කියන විකාරක බුද්ධි ඇති වෙන්නේ නැහැ නං කල්පියයි සුද්ධ කරගන්න ඕනේ සුද්ධ කරගන්න